ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ඉන්දන සහ විදුලිය අද එදා වේල ටුවර්ස් තෙල් ටැංකි පෙත්සම මැයි 25 වෙනිදා ලංකාවේ හොරාට හදන වල්නාශක කාබනික පොහොර හොඳයි කියන්න 50000 චෙක් පතක් ප්‍රථමයෙන් දේශීය පුවා අපේ රටට තෙල් ගේන නැව් පිටත වරායේ සති ගණන් නවතා තබන්නට සිදුව තිබෙනවා ඒ තෙල් සඳහා ගෙවන්න ඩොලර් හිඟ නිසායි හැබැයි ඉන්ධන නැව් මුහුදේ නතර කරලා තියෙන හැම දවසකටම ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙනවා පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ දක්වා ඉන්ධන නැව්වලට ගෙවූ ප්‍රමාණය ඩොලර් ලක්ෂ 6කට වැඩි. ඒ කියන්නේ රුපියල් කෝටි 12ක් පමණ වෙනවා. ඇත්තටම ප්‍රමාද ගාස්තු පිටුපස ඇත්තේ මාෆියාවක්ද? රටට ඩොලර් හිඟ බව ඇත්ත. ඩොලර් අහසින් වැටෙන්නේ නැති බව අප දන්නවා. ඩොලර් නැති නිසා අද අපට මුහුදට දත නියවන්න වෙලා. මේ දවස්වල කොහොමත් මුහුදට දත නියවගෙන තමයි ඉන්නේ. ඒ තෙල් නැව් වෙනකන් අපේ රටට ඉන්ධන ගෙනෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් බොරතෙල් විදිහට ගේනවා. අනික පිරිපහදු කළ ඉන්ධන ලෙස ගෙන්වීම. බොරතෙල් ගෙනාවාම සපුගත් ස්කන්ධෙදි පිරිපහදු කරනවා. එවිට පෙට්‍රල්, ඩීසල් පමණක් නෙවෙයි භූමිතෙල් අවශ්‍යතාවයත් සපිරෙනවා. එසේම ගුවන් යානා ඉන්ධන, දැවි තෙල් සහ තාර ලබා ගන්නත් පුළුවන්. හැබැයි සපුගත් ස්කන්ධ තෙල් පිරිපාදුව තාම වහලා. මේ වැසුවේ දෙවැනි වතාවට පළමු වතාවට වැසුවේ පසුගිය නොවැම්බරේ ඒ බොරතෙල් ගෙන්වන්න ඩොලර් නැති වූ නිසා දැන් නැවත ජනවාරි 3 වෙනිදා වහලා දැම්මා ඒත් බොරතෙල් ගෙන්වන්න ඩොලර් හිඟ නිසා වහලා දාන එක ලේසි හැබැයි යලි විවෘත කරන්න කාලය සහ තවත් මුදල් වැය වෙනවා දැන් ඒ නිසා අද ඍජුවම පිරිපහදු ඉන්ධන ගෙන්වන්න සිද්ධ වෙලා පසුගිය දිනවල ඉන්ධන නැව් 3ක් ගොඩබා ගත්තා ඒ ඉතා අමාරුවෙන් ඩොලර් ගෙවලා දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඉන්ධන නැව් අපේ වරායට ඇතුළු වෙනකොටම ගෙවන්න ඩොලර් නැත්නම් ප්‍රමාද ගාස්තු ගෙවන්න සිදුවීම. ඒක හරියට කොරේ පිටට මරේ වගේ වැඩක්. ඉන්ධන නැව් ආවහම ගෙවන්න ඩොලර් නැති නිසා පිටත වරායේ නැංගුරම්ලාගෙන ඉන්නවා. ඉන්පසුව නැව් පිටත වරායේ ඉන්න දවස් ගානටත් එක්ක ප්‍රමාද ගාස්තු ගෙවනවා. ඒ ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්. එල්ලෙන්න වැලේ වැල් නැතුව ඉන්න වෙලාවක නැව්වලට ප්‍රමාද ගාස්තුත් ගෙවන්න සිදුවීම පිටපස ඇත්තටම බරපතල මාෆියාවක් ක්‍රියාත්මක වෙනවාද කියලා ප්‍රශ්න කළ යුතුමයි. පසුගිය නොවැම්බරේ සිට මේ දක්වා ඉන්ධන නැව්වලට ප්‍රමාද ගාස්තු පමණක් ඩොලර් ලක්ෂ 6ක් පමණ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම තෙල් ගේන්න පෙර ඩොලර් තියනවාද කියලා බලන්නේ නැතිව ඉන්ධන නැව් ගෙන්වීම පිටුපස මෙතෙක් තිබුණේ ප්‍රමාද ගාස්තු හරහා යම් කොමිස් මුදලක් අත යට හුවමාරු වීමද කියලා ප්‍රශ්න කළ යුතුමයි. ඒ වගේම අපේ රටට එන ඉන්ධන ගොඩබාන්න ස්ථාන දෙකයි තියෙන්නේ. එකක් උසර කෙයියාවේ පිටත බෝයාව. අනික කොළන්නාව ඩොල්ෆින් ගැටිය. මේ ස්ථාන දෙක විතරමයි ඉන්ධන ගොඩබාන්න පුළුවන්. සමහර ඉන්ධන නැව් ගෙන්වුවේ කිසිදු සැලැස්මක් ඇතිව නෙවෙයි. මේ ඉන්ධන ගොඩබාන ස්ථාන දෙකම කාර්යබහුල වුණා. එවිට නැව් නිකරුණේ නවතා තබන්න වුණා. ප්‍රමාද ගාස්තු ඩොලර් වලින් ගෙව්වා. අප කඩේකට ගිහින් යමක් මිලදී ගන්න පෙර අතේ සල්ලි තියෙනවද කියලා බලනවා. තෙල් නැව් ගෙනල්ලා ඩොලර් හොයනවට වඩා ගේන්න පෙර ඩොලර් තියෙනවද කියලා බලන්නම අවශ්‍යයි. එහෙම නැත්නම් අපට කියන්න වෙන්නෙම මේ ප්‍රමාද ගාස්තු පිටුපස යම් මාෆියාවක් ක්‍රියාත්මක වන බවයි. මහ බැංකුව අධිපති අජිත් නිවල් කබ්රාල් මැතිතුමා පැහැදිලිව මාධ්‍යයට ප්‍රකාශ කරා නැව් ගේන්න ඉස්සෙල්ලයි ඩොලර් හොයා ගන්න ඕනේ නැව් ඉන්ධන ගෙනල්ලා නෙමේ සල්ලි හොයන්න අටවෙනිදත් නැවක් එනවා ඩීසල් නවවෙනිදක් නැවත් එනවා ඩීසල් 11වෙනිදක් නැවත් එනවා පෙට්‍රල් 12වෙනිදක් නැවත් එනවා ගුවන් යාන පැහැදිලිද සැලසුමක් නැහැ කියන්නේ ඇයි මේ අර්බුදයක් තියෙන වෙලාවේ ඩොලර් නැති වෙලාවේ ඩොලර් නැව් ඒජන්ට්න්ට දීලා කාගේ කාගේ කොමිස් ව්‍යාපාර තද කරන්න නෙමෙයි ඉන්න ඕනේ මොකද මේ නැව් වලට ප්‍රමාද ගාස්තු ගෙවමින් ජාවාර්ම අතීතයේදී බරපතල විදිහට සිදු වුණා වගකීමෙන් කියන්නේ යහපාලෙන්ට ඉස්සල මුතු රාජ වෙල ගබඩාවේ මෙක්ටිට්ටොන් 3000 බෙදන්න පුළුවන්කම තියෙද්දී ඒකේ ඉන්ධන ගබඩ කරලා බෙදන්නේ නැහැ ඩොලර් 722කට මුතු රාජ වෙලට ඉන්ධන ගබඩාව කරන්න පුළුවන් තියෙද්දී නැව් වලින් ඩොලර් 3
ලක්ෂයක් මෙට්‍රික් ටොන් එකකට ගෙවලා දිරච්ච නල පද්ධතියෙන් දින 5 6 7 ප්‍රමාද ගාස්තු ගෙමින් කොළන්නාවට ගෙවනවා ඉන්ධන අපතේවමින් කියලා. මොකද මේ ප්‍රමාද ගාස්තු වලට කොමිෂන් එකක් ලැබෙනවා කියේ. මේ තෙල් සංස්ථා පාඩු වැඩි වෙන්නේ හේකු එක අර්බුදයක්. එතකොට දැනුත් සිදු වෙන්නේ. හැබැයි දැන් මොකද සිදු වෙන්නේ? ඩොල්පින් දැටියෙන් දවස් දෙකක් තුනක් ගහනවා. එතනින් නැව ගන්නවා. ඒනව අරන් ගිහිල්ලා මුතුරාජ වලට ගහනවා. මුතුරාජ ලින් වෙර. ඒනව ඇදලා පෙට්‍රල් නැව ගන්නවා ඩොල්පින් එකට. ඒකෙන් දවස් දෙකක් තුන කොළන්නාවට ගන්නවා. ආපහු ඒනව දිනුවා. ආපහු යනවා මුතුරාජිල්. ආපවර මුතුරාජ නැව මෙතන. ඒ වෙනුවෙන් ඩුවෙල් බර්ත් කියන කියන්නේ දෙපැත්තකට නැව හැසුරන්න වීම මත නැව් සමාගම් වලට වැඩිපුර එක නැවකට ඩොලර් 50,000ක් ගෙවන්න වෙලා තියෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියානු සමාගමක් සමග ඒකාබද්ධව සංවර්ධනය කිරීමට එරෙහි පෙත්සම මැයි මාස 25 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රමුඛ පිරිසකුයි. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් පුද්ගලික සමාගම සමග එක්ව සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. එවැනි තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලයක් නැති බවයි පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ කියා සිටියේ. මෙය නීතියේ ආධිපත්‍ය බිඳ දමමින් අත්නොමතික ලෙස අත්සන් කළ ගිවිසුමක් බව පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ සහ බෙංගමුවේ නාලක යන ස්වාමින් වහන්සේලා සහ ජාතික භික්ෂු පෙරමුණේ ලේකම් පූජ්‍ය වක්මුල්ලේ උදිත හිමියන් මෙහි පෙත්සම් කරවනුයි. ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයාත් බලශක්ති ඇමති උදේ ගම්මන්පිල ඇතුළු අමාත්‍ය මණ්ඩලයත් කණිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළු පාර්ශ්ව කිහිපයක් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ ප්‍රකාශ කරේ තමා සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. එය අනුව අදාළ සීමිත විරෝධතා මාර්තු 11 වනදා ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ නියම කළා. ත්‍රිපුත්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම යලි සලකා බැලීම මැයි මාස 25 වනදා කැඳවන ලෙසත් නියෝග කළා. මුරුදු ප්‍රනාන්දු යසන්ත කෝඩාකුඩ සහ ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලුණා. ඒ විරෝධය අද අපිට අස්මනා අපිට පේන තියෙනවා. දැන් මේ කතා කරන මොහොතේ අපේ රටේ බරපතල ලෙස ඉන්ධන අර්බුදයක් තියෙනවා. ඒ වගේම විදුලි බලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මේ ප්‍රශ්න දෙකම නිර්මාණය වෙලා තියෙන්නේ මේ බලධාරීන්ගේ මේ දේශප්‍රේමී නොවන මේ ජාතික සම්පත් කුණුකොල්ලේට දන් දීමේ විකිණීමේ බදු දීමේ ක්‍රියාවලිය නිසා මේ සම්පත අපට තිබුණා නම් මේ විදුලි අර්බුදයක් හෝ මේ ඉන්ධන අර්බුදයක් ඇති වෙන්නේ. මේ අතර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 68ක කළමනාකරණය හිමිවැත්තේ ත්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමටයි. එහි අධ්‍යක්ෂක මණ්ඩලයේ සහ බලශක්ති ඇමති උදේ ගම්මන්පිල අතර හමුවක් සිදුව තිබෙනවා. ත්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් නව සමාගමේ සභාපති ධූරය සඳහා කණිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේරත්න මහතාම පත් කර තිබෙනවා. මනෝජ් ගුප්තා අසීම් භාර්ගව රාජේෂ් බගත් ලංකා ඉන්දියානු තෙල් සමාගමෙන් අධ්‍යක්ෂකවරුන් ලෙස පත් කර තිබෙනවා. දැන් කෙටි විරාමයක්. V8 වාහනවලින් යන ඇමතිලා ජනතාවට පාපැදිවලින් යන්න කියලා යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ජනතාවගේ ඡන්දෙන් පත්වන මහජන නියෝජිතයෙක් සහ නියෝජිත කණ්ඩායම් කියනවා රටේ බරපතල අර්බුදයක් තියෙනවා. දැන් ජනතාවට කියනවා පාපැදි වලින් ගමන් කරන්න කියලා. දැන් මේ කියන පුද්ගලයා ජීවිතය නෑ බයිසිකල්. එයා යන්නේ V8 එක. එයාගේ පවුලේ සමාජිකයෝ යන්නේ අධිසුඛෝපභෝගී වාහනවල. දැන් V8 එකෙන් යන ගමන් ලක්ෂ සංඛ්‍යාත ඡන්ද ප්‍රමාණයක් අරගෙන මැටි සභයට ගිහිල්ලා උස් අසුන් වලට ගිය කට්ටිය ලක්ෂ 220ට කියනවා දැන් කාලේ හරි බයිසිකල් පාවිච්චි කරලා පාපැදි භාවිතා කරා. මම ඒ අයට කියන්න කැමතියි හොවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිටි. අන්න ඒක අනුගමනය කරලා රටට ජනතාවට ඒ වගේ යෝජනා කරන්න. එහෙම නැතුව තමන් V8 එකෙන් තමන් අධිසුඛෝපභෝගී වාහනවලින් ගිහින් මේ රටේ පදු ගෙවන්නන්ගේ මුදලින් යැපෙන ගමන් ජනතාවට බඩපටිතද කරගන්න කැපකිරීම් කරන්න කියන යෝජනාව කරන්නට එපයි කියලා මම ඉල්ලීවා කරනවා. අද වශයෙන්ම මම දකින්නේ මේක පොහොර නාඩගමේ දෙවිනි චමණිකාව හැටි. තහනම ඉවත් කළත් රටේ රසායනික පොහොර සහ වල්නාශක හිඟයි. මේ නිසා ව්‍යාජ වල්නාශක නිෂ්පාදනය කරලා බොරදියේ මාළු බාන පිරිසකුත් ඉන්නවා. මේ අතර වන්දි දෙනකන් උපවාසය අතහරින්නේ නැහැ කියලා මහවැලි ගොවීන් පවසනවා. මේ පොහොර ඇත්ත කතාව.
රජය දුන්නු පොහොර දාලා වගාහානි වුණොත් වන්දි දෙනවා කියලා රජය කිව්වත් ඒ දෙනවයි කියපු වන්දිය දෙනතුරු මහවැලි සීකලාපේ ගොවීන් අකණ්ඩ උපවාසයක් ආරම්භ කළා. අද තෙවන දිනටත් උපවාසය ක්‍රියාත්මකයි. හෙට්ටියාරයකට කොච්චර වන්දියක් දෙනවද? කෘෂිකර්මෑමතුමා ඒ කියපු එක නෙවෙයි හවස කියන්නේ. හවස කියපු එක නෙවෙයි හෙට උදේ කියන්නේ. හීනෙන් නැගිට පුජ්‍යලෙක් විදිහට එතුමා හැදිරෙන්නේ. ඒ නිසා ලමුණාන්සේලාගේ මේ කතා අපිට විශ්වාසයක් තියන්න බෑ. ආණ්ඩුව හොඳට මතක තියාගන්න. උඹලගේ වැඩ හරියට වළං කඩේට පෙන්න කාබනික වගාව හොඳයි කියලා කිව්වොත් සල්ලි දෙන ජාවාරමුකුත් ක්‍රියාත්මකයි කියලා මින්නේරිය ගොවි ව්‍යාපාරයේ කවුඩුල්ල එල්.බී. 9 ප්‍රදේශයේ ගොවීන් පවසනවා. දැන් වැඩ පිළිලක් එනවා. අපි හොයාගෙන ඇවිල්ලා රුපියල් 50,000ක චෙක් එකක් දීලා කියනවා. දැන් මේ කොම්පෝස්ට් හොඳයි. රුපියල් 50,000 චෙක් එකක්. ඒ චෙක් එක අරන් ඔයා කියන්නලු ආපහු මේක සම්පූර්ණ නෑ නෑ මහත්තයෝ අපිට මේවා ඉතින් කියන්න කරන්න කියලා තියෙනේ වනේ කියලා ඒ මිනිස්සු ආපහු හරවලා ගියා එන්න වහනේ. මේ ඕම තමයි කොම්පෝස්ට් හොඳයි. කෘෂි කර්මාන්තයට අත්ව ඇති ඉරණම ගැන මහවැලි එච් කලාපේ ගොවීන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මහවැලි කලාපවල අනිවාර්යයෙන්ම අපි හෙක්ටයාරයකට ගන්න 2 කිලෝ 6000ක් විතර. ඉතින් ඒ අඩුව රුපියල් 50,000ක් දීලා මේක සමතේටපත් කරගන්න බෑ. තාපව් ගොවීන්ට වෙනවා මේ වන්දිල්ලලා පාරට බහින්න මේ වගා තක්ෂේරු කරලා මේ වන්දි තීරණය කරන්න මේ ගොවිය අසරණ වෙලා ඉන්න වෙලාවේ පාරට බස්සන්න ඉඩ තියන්න එපා. රජයේ මැදියත් නොවුනොත් ගොවීන් හැටියට දෙවන්ත වැඩපිළිවෙලක් අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. ඒ වගා පූර්ණ හානි ලබා දීමේදී විවිධ භාවයන් යුතුව කටයුතු කරන කියන ඉල්ලීම ඉල්ලා සිටිනවා. තහනම ඉවත් කළත් රසායනික පොහොර වල්නාශක කෘමිනාශක රටේ හිඟයි. මෙවැනි තත්වයකදී ව්‍යාජ ලෙස සකසන ලද වල්නාශක නිෂ්පාදනාගාරයක් ඊයේ රාත්‍රියේ වැටළුවා. කොට්ටා ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ වල්නාශක නිෂ්පාදනාගාරය ඉන්දියාවේ නිෂ්පාදනයක් ලෙස නුවරඑළිය ප්‍රදේශයේ ගොවීන්ට අලෙවි කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේක ටීපෝල් නේද මේක දෙන්නේ ඇතුලේ? ආ ටීපෝල් ටීපෝල්. ටීපෝල් එකක් තරකට කලවම් කරනවා. ආ ආ. මේක තමයි. මේ කෑන් එකේ ටීපෝල්. මහා පරිමාණ බහුජාතික සමාගම්වල ආධාර ඇතිව වවන බඩීරිඟු ඉතා සරුවට වැඩිලා. ඒත් ගමේ ගොවියන්ගේ බඩීරිඟු වගාවට අද අත්වෙලා තියෙන ඉරණම සෝචනීයයි. මේ මෙතන අක්කර 500කට වැඩි භූමියක් තමයි මේ බඩීරිඟු වගා කරලා තියෙන්නේ. ලස්සනට කොළ පාට හැදිලා තියෙන්නේ. කරල් එහෙම හොඳට හැදිලා තියෙන්නේ මේ ගස්වල. ගමේ අපි වගා කරලා තියෙන ඒවට පොහොර නැහැ. දැන් මොකද්ද මේ ප්‍රතිපත්තිය පොහොර ප්‍රතිපත්තිය? මහා සමාගම්වලට ලංකාවේ උන්ට පොහොර දෙනවා. දැන් අපේ ගොවියොන්ට ගොවිව අනාථ කරලා ඉන්නේ. රටේ කහකුඩුවල මිල ඉහළ ගියත් කහ වගා කරන ගොවීන්ගෙන් අසන්න මෙලදී ගන්න තුට්ටු දෙකට කියලා අම්පාර නාමල්ලොයේ ව්‍යාපාරයේ ගොවීන් පවසනවා. 150ට අපි කහ කිලෝ එකක් දෙන්නේ කොහොමද මහත්තයෝ? මේ රුපියල් 5,000ක් දීලා කහ කිලෝ එකක් අරගෙන මේකට සාමාන්‍ය මිලක් නැත්තම් අපිට වහ බොන්නද වෙන්නේ? අතරමැදියෝ එනවා ඉල්ලන්නේ 180ට ඉල්ලනවා 150ට ඉල්ලනවා. අපි මේ කහ අරන් තියන්නේ රුපියල් 500ට 600ට. කහ කුඩු පැකට් එක කීයද? කහ කුඩු ග්‍රෑම් 25 130යි. කිලෝ එකක් 5200යි. කහ ගොවිය අතට රුපියල් 400ක් 350කුත් අතරමිලක් ලැබෙන්න සලස්සපල්ලා. පොහොර නැතුව දුක කියන ගොවිය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සිදු කළේ මෙවන් ප්‍රකාශයක්. ගොවියෝ දුක ගැන කියනකොට බලන්නකො සැබවින් මූනේ දුක තියෙනවද? හරි ප්‍රීතියෙන්නේ අපිට පොහොර නැහැ. මේ අස්වැන්න අඩුයි කියලා හරි ප්‍රීතියෙන් උද්දාමින් තමයි මයික් ටික ඉස්සරහා කියන්නේ. හොඳට රටේ ඇවිදලා බලන්නකො කාබනික වගාවන් වලින් සාර්ථක වෙච්ච වී අස්වැන්න ඕන තරම් තියෙනවා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් වැඩිදුර තොරතුරු සඳහා අපි විසෙන www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපි අලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.